වයි ස්කූල් YouTube channel එකට අදත් ඔයාලා හැමෝම ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් අද වීඩියෝ එකට යන්න කලින් ඔයාලා හැමෝටම මතක් කරන්න කැමති ඔයාලා අපේ වීඩියෝස් වලට කැමති නම් අපේ වීඩියෝස් වලට ලයික් කරන්න channel එක subscribe කරලා bell icon එකත් click කරන්න කියලා. ඉතින් මම අද කතා කරන්න යන්නේ පාඩම් කරන හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නේ ගැන. ඒ තමයි කොහොමද උදේට නැගිටින්නේ කියන කාරණේ. සාමාන්‍යයෙන් අපි දන්නවා අපි පාඩම් කරන්න බලාගෙන උදේට නැගිටින්න හිතාගෙන ඉන්න දවසට අපිට නිදිමත ගොඩක් වැඩි. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ හින්දාම ගොඩක් අයට උදේට නැගිටලා පාඩම් කරන එක හරිම අමාරු වැඩක්. ඉතින් මම හිතුවා පොඩි ටිප්ස් ටිකක් ඔයාලට කියන්න මේ කම්මැලිකම නැතුව කොහොමද උදේට නැගිටලා අපිට පාඩම් කරන්න පුළුවන් කියලා. ඉතින් පළවෙනිම දේ තමයි කාට හරි කියන්න ඔයාව උදේම ඇහැරවන්න කියලා. ඔයාලගේ ගෙදර අම්මා හරි එහෙම නැත්නම් වැඩිහිටි කවුරු හරි ඉන්නවනම් එයාට අනිවාර්යයෙන්ම වෙලාව කියලා කියන්න ඔයාව උදේට ඇහැරවන්න කියලා. ඒ වගේම තමයි එයාට අනිවාර්යයෙන්ම කියන්න හරි මම ඇහැරින්නම් කියලා ඇහැරින් නැතුව ඉන්නකොට අනිවාර්යයෙන්ම ඔයාව ඇහැරවලම අහපව් යන්න කියලා. මේක විශේෂයෙන්ම අම්මට කරන්න පුළුවන්. මොකද අම්මා අපි නැගිටිනකම්ම කියනවනේ නැගිටින නැගිටින කියලා. ඉතින් එයාට අනිවාර්යයෙන්ම කියන්න ඔයාව උදේම ඇහැරවන්න කියලා. එතකොට අනිවාර්යයෙන්ම ඔයාට නැගිටින සිද්ධ වෙනවා. මොකද එලාම් එකක් වදිනවා වගේ නෙමෙයි ආයෙම කියනවනේ නැගිටින කියලා. එතකොට ඔයාට පුළුවන් නැගිටලා පාඩම් කරන්න පටන් ගන්න. හරි. ඊළඟට දෙවෙනි කාරණේ ගැන කියනවා නම් ඔයාලා එලාම් එකක් තියන්න. ඔයාලට ඇහැරවන්න කවුරුත් නැත්නම් එලාම් එකක් තියන්න. හැබැයි ඒ එලාම් එක ඇඳගාවින් තියාගන්න එපා. ඔයාට නැගිටලා ගිහිල්ලා ඕෆ් කරන්න පුළුවන් දුරකින් මේ එලාම් එක තියාගන්න ඕනේ. එතකොට ඔයාට සිද්ධ වෙනවා ඇඳේ ඉඳන් ඕෆ් කරන්නේ නැතුව එලාම් එක නැගිටලා ගිහිල්ලා එලාම් එක ඕෆ් කරන්න. අනිත් එක තමයි ෆෝන් එකේ එලාම් එක නොතියා ඉන්න උත්සාහ කරන්න. මම මෙහෙම කියන්නේ ඇයි ඔයාලා ෆෝන් එකේ එලාම් එක තිබ්බහම ඇඳේ ළඟින්ම තියලා එලාම් එක ඔෆ් කරලා ඊළඟට ෆෝන් එක අතට අරගෙන පාඩම් කරන එක පැත්තකින් තියලා සෝෂල් මීඩියා වලට ගිහිලා ඔයාලගේ කාලය නාස්ති කරනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම පුළුවන් නම් එලාම් එක තියන්න ගන්න මොනහරි එලාම් ඔරලෝසුවක් ෆෝන් එකේ එලාම් එක තියෙනවා නම් අනිවාර්යයෙන්ම එක්ක ෆ්ලයිට් මෝඩ් එක ඔන් කරන්න මේ වගේ මොකක් හරි කාරණයක් කරන්න. එතකොට ෆෝන් එකට ඇබ්බැහි වෙන්නේ නැහැ. අනිත් දේ තමයි හැමදාම එකම වෙලාවක නැගිටින්න උත්සාහ කරන්න. උදාහරණයක් විදිහට කියනවා නම් රෑ 11ට නිදාගෙන උදේ 4ට ඔයා නැගිටිනවා නම් හැමදාම 11ට නිදාගන්න. ඒ වගේම තමයි හැමදාම 4ට නැගිටින්න. ඔයාලා හැමදාම එකම වෙලාවට නිදාගන්න නැගිටින්න පුරුදු වුණාම ඒක ඉබේම ඔයාගේ ශරීරයට පුරුදු වෙලා ඒ වෙලාවට නැගිටින එක අමාරු නැති කාර්යයක් වෙනවා. ඉතින් පුළුවන් නම් ඒ දේ කරන්න. ඊළඟ දේ තමයි රෑ ගොඩක් වෙලා නැගිටගෙන ෆෝන් එක ඔබමින් ඉන්න එපා. ඔයා හිතනවා පාන්දර 4ට නැගිටලා පාඩම් කරනවා කියලා හිතලා රෑ 11ට ඇඳට ගියාට ගොඩක් වෙලාවට ඔයාලා රෑ 2 විතර වෙනකම් ෆෝන් එකේ ඉල්ලීලා ඉන්නවා. එතකොට 4ට නැගිටින්න බෑ. ඉතින් ඒ හින්දා ෆෝන් එක ඔබමින් කාලය නාස්ති කරන්න එපා. අනිත් දේ තමයි විනාඩි 90 ගුණාකාරවලදී නැගිටින්න උත්සාහ කරන්න. ඒ කියන්නේ ඔයාලට සාමාන්‍යයෙන් මිනිස්සෙක්ට ස්ලීපින් සයිකල් එකක් තියෙනවා. එතකොට ඔයාලා විනාඩි 30ක් වගේ කාලෙකදී තද නිින්දකට යනවා. නැවත විනාඩි 90කදී ඔයාලා සාමාන්‍යයෙන් නැගිටින්න පුළුවන් තරම් නිින්දෙන් අවදි වෙනවා. ඉතින් ඔයත් විනාඩි 90 ගුණාකාරවලදී නිින්දෙන් නැගිටින්න උත්සාහ කරනවා නම් එතකොට ඔයාට නිදිමත අඩුවෙන්දියාවක් තියෙනවා. ඉතින් මේ කාරණය ගොඩක්ම වැදගත් දෙයක් වෙනවා ඔයාට නිින්දෙන් අවදිවීම සඳහා. ඉතින් මේක විද්‍යාඥයෝ විසින් හොයාගත්ත ජීව විද්‍යාත්මක කාරණයක්. ඒ හින්දා ඔයාලට පුළුවන් විනාඩි 90 ගුණාකාරවලදී එලාම් එක තියලා නැගිටින්න. එතකොට ඔයාට වෙන වෙලාවකදී ඩීප් ස්ලීප් එකේදී නැගිටින්න උත්සාහ කරනවට වඩා මේ වගේ වෙලාවකදී ඇහැරෙන්න ඔයාට ගොඩක් පහසුයි. අනිත් කාරණේ තමයි මොටිවේෂන් එකක් ලැබෙන මොනවා හරි ගැන හිතන්න නැගිට්ටහම. උදාහරණයක් විදිහට කියනොනම් ඔයාගේ ඇඳගාව මොනවාරි මොටිවේෂනල් වැකියක් ඔයාට අලෝගන තියාගන්න පුළුවන්. මෙන්න මේ වගේ දෙයක්. එහෙම නැතිනම් උදේට නැගිට්ටහම මොකක් හරි මොටිවේෂනල් ස්පීක් එකක් අහන්න පුළුවන්. ඒ වගේ මොනවාරි මොටිවේෂනල් ස්පීච් එකක් අහනා වගේ කාරණයක් කරන්න පුළුවන් නම් ඒක ඔයාට ගොඩක් වැදගත් වේවි. නැගිට්ට ගමන් හොඳට පාඩම් කරන්න.
අනිද්දේ තමයි නැගිටපු ගම මොනව හරි උණුවෙන් බොන්න. එක්කෝ ඔයාට තේ එකක් බොන්න පුළුවන්, එහෙම නැත්නම් කෝපි එකක් බොන්න පුළුවන්. මෙන්න මේ වගේ දෙයක් කරන්න පුළුවන් නම් ගොඩක් වැදගත් වේවි. එතකොට ඔයාට අර නිදිමත ගතිය අඩු වෙලා ගිහිල්ලා හොඳට ඇහැරලා ඉන්න පුළුවන් තත්ත්වයක් උදා වෙනවා. අනිද්දේ තමයි නැගිටපු ගමම්ම පාඩම් කරන්න යන්න එපා. ඔයාලා හොඳට ඔයාලගේ මූණ හොද ගන්න, එතකොට ඔයාලගේ කකුල් දෙක හොද ගන්න, මේ වගේ දේවල් කරන්න. එතකොට ඔයාලගේ නිදිමත ගතිය අඩු වෙලා යනවා. ඒක ඔයාලට ලොකු උදව්වක් වේවි හොඳට පාඩම් කරන්න. අනිත් දේ තමයි ඔයාලා ඇඳේ ඉඳගෙන හෝ නිදාගෙන පාඩම් කරන්න නම් එපා. ඔයාලා නැගිටලා මම අර කිව්වා වගේ මොන හරි වගේ මූණ හොදගෙන, කකුල් දෙක හොදගෙන, මොන හරි උණුවෙන් බීලා පාඩම් කරන්න ගිහිල්ලා පුටුවෙන් වාඩි වෙලා පාඩම් කරන්න ඇඳේ ඉඳගෙන පාඩම් කළොත් තව විනාඩි කිහිපයක් යනකොට ඔයාලට නැවතත් නිදිමත ඇවිල්ලා පාඩම් කරන එක පැත්තකට දාලා අනිවාර්යයෙන්ම නිදාගන්න වෙනවා. ඉතින් මෙන්න මේ වගේ පොඩි ටිප්ස් ටිකක් තමයි ඔයාලට කියන්න තියෙන්නේ. හැබැයි මතක තියාගන්න සමහරු ඉන්නවා මේ මොන දේ කළත් උදේට නැගිටින්න කම්මැලි. ඒක නම් ඉතින් තමන්ගේ තියෙන කම්මැලිකම. ඉතින් ඔයාලට පුළුවන් මම මේ කලින් සඳහන් කරපු ටිප්ස් ටික පාවිච්චි කරලා උදේට නැගිටලා හොඳට පාඩම් කරන්න. නැගිටින්නම කම්මැලි කෙනෙක් නම් මම අර කිව්වා වගේ මොන හරි මොටිවේෂනල් ස්පීච් එකක් අහන්න, එහෙම නැත්නම් මොටිවේෂනල් කෝට් එකක් මොනව හරි ගහගන්න, ඔයාගේ ඇඳගාව මෙන්න මේ වගේ දෙයක් කරගන්න. එතකොට ඔයාට පුළුවන් වේවි නැගිටලා පාඩම් කරන්න. ඉතින් හැමෝටම සුබ පතනවා හොඳට පාඩම් කරන්න ලැබෙන්න, හොඳට ඔයාලගේ විභාග සමත් වෙන්න හැකියාව ලැබෙන්න කියලා. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු.